තුන්ලෝකාග්‍රෝ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ වෙසක් පුර 15ක පෝය දවසක. උන්වහන්සේගේ ඒ පරිනිර්වාණය සිදුවන මොහොතේදී පවා උන්වහන්සේගේ මතකයට එන්නේ මේ ලෝකේ පවතින අන්දිවයිනක් ගැන නෙවෙයි, වෙනත් අධිරාජ්‍යයක් ගැන නොවේ. ඒ අපේ ලංකාද්වීප දරණිතලය ගැනයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ අවස්ථාවට පැමිණ හිටපු දිව්‍ය පෙරසේ හිටපු සක්දෙවිඳුන්ට අමතනවා. ඒ සක්දෙවිඳුන්ට අමතලා අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරනවා. ලාට රට සිංහ බහවු රජුගේ පුත් විජය කුමරු 700ක පිරිසක් සමග ලංකාද්වීපයට ගොඩ බහිනවා. දේවේන්ද්‍රය ලංකාවේ මාගේ ශාසනය පිහිටනවා. ඒ නිසා ඔහුත් ඔහුගේ පිරිවරත් ආරක්ෂා කරන්න කියලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ වෙලාවේ සක්දෙවිඳු සම්බුද්ධ ශාසනය ලංකාද්වීපයේ සුරක්ෂා කිරීමේ වගකීම තමන්ගේ මතට ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ සුවිශේෂී වගකීම උප්පලවන්න දෙවියන්ට බාර කරනවා. ඒ අනුව උප්පලවන්න දෙවියන් ලංකාව ආරක්ෂා කිරීමේ කාර්යභාරය සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට මේ ලංකාද්වීපය කියලා කියන්නේ එසේ මෙසේ රටක් නන් නෙවෙයි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැඳී පවතින දීපයයි. ලාංකීය බෞද්ධයෙකු වශයෙන් ඉපදුන ඔබ ඒ නිසාම වාසනාවන්තයි කියලා මතක තියාගන්නට ඕනේ.